මේක පටන්ගන්න සුසු කොහෙන්ද කියලා මේ සරසාම සාධනය කරන පටන්ගන්න සුසු කොහෙන්ද කියලා මට මුලින්ම ගියක්ෙන් සුසුමි මේ මෙහි ලොකු වැඩි මෙහි අඩු මේ කොස් එකේ මේ පැත්තේ කලින්ද අමාරු වෙන්න පුළුවන් මට හිතෙනවා මෙහි පටන් ගන්න බලමු හරි නියොත් වෙලින් දෙයක් කරමු ඊට පස්සේ මේක සරල කරලා මෙතනට ගේන්න එපා. කෝස් එක තියෙනවා, කොට් තියෙනවා, ටෑන් තියෙනවා. ගැලපෙන්නේ. කොස් එක පිටරනවා. අංක එක ළමයට එන්න ඕනේ ගිහ මොකද උඩට. සයින් කොස් වල බලන්න කිව්වා. හරි හො වැඩ දන්නේ නැහැ නේ. වෙන සූත්‍ර දාන්න පේන්නේ නැහැ. එහෙනම් ප්‍රධාන ඉරමය. මම යා වෙනින් පාඩකින් දාන්න. ඔන්න. මෙයා ප්‍රධාන ඉර. ප්‍රධාන ඉරට උඩින් ඉන්නේවත් යටින් ඉන්නේවත් සයින් කොස් වල බලනවා. කෝස් එක සයින් වලට බලුවොත් එන්නේ. එකර සයින් එක. කොට් සයින් කොස් වල බලුවොත් එන්නේ කොස් බෙදීම සයින් එක. මේ ඉර මෙහෙම ගන්න නේද? උඩ කොටස යට කොටස ප්‍රධානයි. දන්න ටෑන් කියන කොට සයින් බෙදීම කොස්. ඒ අතන තමයි ළමයට ඉලන මොකද ඉතින්? උඩ ළමයට මොකද කරන්න බෑනේ? හරේ කොටස එතකොට හරේ ඉන්න මෙන්න මේ කොටසේ බුදු හරයක් ගන්න ඕනේ කියලා. සයින් කොස් තමයි බුදු හරයනේ. ප්‍රධාන ඉර තාම තියෙන හැම කිසි කේස් යන්න රෝස පාටි මෙරි බේම උඩ එකට සයින් එකට මුකුත් කරන්න බෑනේ පරස්පර ගන්න බෑ නේද يعني මේ කොටස උඩට ගන්න බෑ මෙන්න මේ කොටස විතරක් මම ගන්න පොදු හරි ඉතින් මොකද වෙන්නේ සයින් කොස් ඉරක් පහම මේ කොස් එහෙම දෙන්න කොස් වර්ග මෙතන දාන නිසා මෙතනක් දාන මේ සයින් මෙතන කොහොමද සයින් දැන් තේරෙන මොකද වෙන්නේ කියන්නේ මේ සයින් වර්ගයේ කොස් වර්ගයේ එකතු එකයි නලියන් බ්ලොක් කොහොමද උඩ එකට සයින් ප්‍රධාන ඉර බෙදීම එක බෙදීම සයින් කොස් දැන් සමාන තාම තියෙන්නේ මේ ලෙවල් එක හරි මේ සයින්ට මේ සයින් මොකෝද අවුසෙද ඊතරන කවුද එක බෙදීම එක ඇර කොස් කියලා පිළිතුරව නේද වැඩි හරි කොස් ආර් එච් එස් බැලු